මේ ගේ කාව්‍යයේ තිබුණේ දුම් හිඳක් දුප්පත් වෙලා කියලා පොතක, කවි පොතක, ගොඩගේ ප්‍රකාශනයක්. ඕක අපි විචාරය කරමින් හිටියා. කොහොම හරි මට එක්තරා අවස්ථාවක මම සංගීතංශේ වැඩ කරේ, පොඩි කොල්ලෙක් ආවා පදරට මේ ගුවන් ඉදිරියට ඇවිල්ලා මට අඳුනලා දෙනවා රංජිත් රූපසිංහයන්. ඒ තමයි මේ ග්‍රීත රචකයා. ඊට පස්සේ මල්ලි මං ඇහුවා මේ සින්දුව කළා තියෙනවද? නෑයි මං කිව්වා. මේක ඔයා කැමතිද? ඒතර මාත් එක්ක සුනිල් සිංහයන් සහ අමරසිරිපිස් කියන අපේ ප්‍රවීණත ගායන ශිල්පීන් දෙදෙනා මගේ වමසා දකුණ වගේ හිටපු දෙදෙනෙක්ගේ මුල් කාලය ඉඳලා. ඉතින් විශේෂයෙන් සුනිල් සිංහයන් තමයි මාව ශේෂ්ත්‍රයට අඳුල්ලා දෙන්නේ කුඹුක් ගහේ මල් පිපිලා ගීතේ. ඉතින් මේ ගීතය ඇත්තටම කියන්නේ මේ තරම් සිවුමැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගිය අවකන බුදුන්ටත් දැස් දුන් මිනිසාසෝයි. මේක කියන්නේ කලාකරුවෙක් තුළ තියෙන ඉවසීම, මේ කරුණා වෑහෙන රූපයක්. කොහොමද මේ කළුගලකට කළුගලක නිර්මාණය කරන? කළුගල කියන්නේ අපි දන්නවා මේ සිවුම් දෙයක් නෙමෙයි. එතකොට මේ අවකන පිළිමේදහ දැක්කාම එච්චර මහා කරුණා ගුණය මතු කරන්න මේ කලාකරුවා තුළ කොයිතරම් ඉවසීමක් තියෙනද? ඒක තමයි මුලින් කියන්නේ. ඊට පස්සේ කියනවා බුදුන්ට දැස් දැන් අපේ සංස්කෘතියේ බුදුන් කියන්නේ උත්තරීතර චරිතයක්. බුදුන්ටත් දැස් එක දර්ශනය දැක්ම. එතකොට මේකෙදි කියවෙනවා මේ බුදුන්ට දැක්ම දුන්නයි කියන වගේ එකක්. හැබැයි මේකෙදි මම සංගීතයේදී එක වෙනස් කරා. මම අර අවුකන බුදුන්ටත් කියන කොටස මං හිලට දැම්මා. දැස් දුන් මිනිසා මිනිසා පල්ලෙහාට දැම්මා. සංගීතයේදී මම වචන නවත්තපු දැන දැන් සංගීතය පටන් ගත්තා. එතකොට මේකේ කියන්නේ මේ බුද්ධත්වය පව අවබෝධ කරන්න පුළුවන් මෙවැනි කලාකරුවෙකුට. මේකේ පළවෙනි අන්තරා කොටසදී කියනවා, ස්ථයි කොටසදී කියනවා, එයා හොයාගෙන යනවා. දැන් ඉච්චර මේ මහා කලාකරුවෝ හොයාගෙන යනකොට එයා ඉන්නේ මැටි පිළක පැදුරක් එලාගෙන බොහොම අල්පේච්ච ජීවිතයක් ගත කරන කලාවැවේ මරණ ඉපදෙන රැලි. මම මේ ඉතා කෙටියෙන් කියන්නේ, අපි මේවා ඉතා දීර්ඝ වශයෙන් කතා කරනවා. මරණ ඉපදෙන රැලි කියන්නේ අනිත්‍ය. එතකොට රැල්ල කියන්නේ රැල්ල එනවා මෙහෙම. හැබැයි රැල්ල දන්නේ නැහැ වෙරළින් ඉවරයි කියලා. අද කාලෙත් තියෙන හැම රැලි. දැන් තරුණයෝ හිතාගෙන මේක තමයි රැල්ල කියලා. අපිට කියලා දෙනවා මේ ඇයි මේ රැල්ල? රැල්ල කියලා එකක් ඒ ඉතත් తాවකාලිකයි. වෙරළ සදාකාලිකයි. එතකොට මේ කලාකාරයා මේ රැල්ල නවතින මරැල්ල මරණ තැන වෙරළ මේ සදාකාලික තැන නිෂ් මේ ස්ථීර ලෙස එයා මේක අවබෝධ කරගෙන තියෙනවා. මේ ගීතය ලිව්වේ රජී වෙල්ගම. මේ සංගීතය නිර්මාණය කළේ ඒ තරුණ සංගීත නිර්මාණකරුවෙක් දර්ශන රුවන් දිසානායක. මේ වැඩිපුර නාලිකාවලින් ඇහෙන්නේ නැතුවට මේ ගීතය හරි ජනප්‍රිය බවක් මට මේ ඊයේ මේ මෑතකදී ඉඳලා හරියට දැනගන්න ලැබුණා. ඉතින් ඒකයි මේ ප්‍රසංගයට මේ ගීතය අපි ඇතුළත් කරේ. අනිත් එක අර මගෙන් අහන ප්‍රශ්නෙට උත්තරේ මේක තියෙනවා. මොකද තරුණ නිර්මාණකරුවන් සමග අපි ඇයි නිර්මාණකරණයේ යෙදෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන් ප්‍රවීණයන් වශයෙන් අපි මේ එහෙම නොවිය යුතුයි. ඉතින් ඒකට හොඳ කදිම නිදසුනක් කියලා කිව්වේ ඒකයි. මේ හොඳයි, මම එහෙනම් කියන්නම්. මේ තරම් සියු මැලිද කළු ගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ටත් දැස් දුන් මිනිසා සොයා. කලා වැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් වෙලා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළදිහා. මේ කාලේ වෙනකොට යම් යම් ගැටලු සහගත දේවල් තියෙනවා මේ කලා ශාස්ත්‍රය තුළ. මේ වැඩ කරනකොට සහ ප්‍රවීණ සහ තරුණ පරම්පරාව අතර ලංකාවේ මම හිතන්නේ දැවැන්ත ගැටුමක් තියෙනවා. විශේෂයෙන් මම අලුත් පරම්පරාවක් හදමින් යනවා. ප්‍රවීණ ඇතම් ප්‍රවීණයන් හිතාගෙන ඉන්නවා අර 14 වෙනි ලුයි රජ්ජුරුව කිව්වා වගේ මගෙන් පස්සේ කල්පාන්තයයි. මීට පස්සේ සියලු දෙනෙක් කිසිම කෙනෙක් මේ රටේ සිටිය යුතු නෑ, ඔවුන් සමූල ඝාතනය කර යුතුමයි කියන තැන ඉන්න ප්‍රවීණයෝ. මම ඒක වගකීමෙන් කියන්නේ ප්‍රවීණයෝ එහෙම කරන්න එන්න එපා. මං කියන්නේ මම බොහොම ආයාචනාත්මක කරුණාවෙන් ඉල්ලා සිටින්නේ ටැලන්ට්ස් එහෙම මේ විනාශ කරන්න එපා. ඒකට වචන පාවිච්චි කරන්න එපා. හැබැයි මේ අවරගණයේ නිර්මාණය කරන බංකොලොත් මේ සල්ලිකාර මුදලාලි පැලැන්තියේ මේ රටම විනාශ කරන නිර්මාණකරුවෙනි උන් වක්‍රාකාරයක මාකටින් එකක් කරනවා. මම පත්තරවලත් කියලා තියෙනවා. සමහර මාත් එක්ක ගොඩක් එරෙහි මේ ඇතම් ප්‍රවීණ නැනබයි සබෑ ප්‍රවීණයා. එහෙම නෙමෙයි, සබෑ ප්‍රවීණයා
කියන්නේ ඔහු අර මෙතරම් සිමල්ද ගීත ඇතුළේ ඉන්න එයා තමයි ප්‍රවීණයා. එයාට අපි දන ගහලා වදිනවා. එයාට අපි ගෞරව කරනවා. අර සමහර ආධුනික ප්‍රවීණයෝත් ඉන්නවනේ. ආධුනික ප්‍රවීණයා. එයාට අපි ගරු කරන්නේ එයාගේ වයස නිසා. ඉතින් මේවා මේ හරි ඛේදවාචකයම ලෝකේ අනිත් රටවල් එක ගත්තාම ඊළඟ પરම්පරාවක් හදලා ප්‍රවීණයෝ අයින් වෙනවා. අපි දැන් ක්‍රිකට් මැච් එකේ වුණත් එහෙමනේ. මහෙලලා සංගකාරලා අයින් වෙන්නේ ඇයි? අලුත් પરම්පරාවට එන. අපි කියන්නේ අයින් වෙන්නේ කියලා. කලාවේ සදාකාලිකයි. මේ වයස තීරණය කරන්න බැරි වුණාට අලුත් પરම්පරාවක් පිපෙනකොට ඒකට අකුල් හෙලන්න එපා. ඒකට ප්‍රහාර නිකුත් කරන්න බෑ. ඔවුන්ට මේ ජනතාව ලබා දීලා තියෙන ජනප්‍රියතාවය, ඒ බලය භාවිතා කරන්න එපා. ස්වභාවිත අලුත් પરම්පරාවක් සමූල ඝාතනය කරන්න. මේ වැඩසටහනේදීත් මම ඒක ඉල්ලනවා.